tornati tutto lo stesso, con un limite di essere ben fatto, a Hannibal Coleman. ඔව් ගොඩක් සන්තෝසයි ශතකය ගැන විශේෂයෙන්ම මට දෙවනි තුන්වෙනි ඕවරේ තමයි පිටිකන්නේ යන්න උනේ පැතුම්ගේ දැවියාමත් එක්ක. ඉතින් මම කල්පනා කරේ පොසිටිව් ක්‍රීඩා කරන්න. ඉතින් මම හිතනවා ඒක සක්සස් වුණා. ඒකයි තනතිල්ල පළවෙනි තරඟේ තිබ්බ තනතිල්ලට වැඩිය ටිකක් හොඳයි. මොකද පළවෙනි තනතිල්ලේ යම් කිසි හුඟක් ස්ලෝ ගතියක් තිබුණා. බට් මේකේ ඊට වැඩිය ටිකක් හොඳයි. ඉතින් මම හිතන්නේ ගොඩක් සන්තෝසයි. නමුත් අද කාලගුණය විශේෂයෙන්ම රස්නේ ගොඩක් වැඩි ගාල්ලට. ඉතින් ගොඩක් සන්තෝසයි ශතකය ගැන. ඔව් ඇත්තටම අපි හැමෝම දන්නවා දිමුත් ගැන. අපේ ලංකාවේ ඉන්න හොඳම ආරම්භක පිතිකරුවෙක්. ඉතින් එයාගෙන් ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. විශේෂයෙන්ම සමහර වෙලාවට මම පිතිකන්නේ යෙදෙනකොට සමහර තැන්වලදී රෂ් වෙනවා. ඉතින් ඒ වෙලාවට එයා ඇවිල්ලා එයාගේ නොලෙජ් එක මාත් එක්ක බෙදා ගන්නවා, කොහොමද ක්‍රීඩා කරන්න ඕනේ කියන එක. ඉතින් ගොඩක් සන්තෝෂයි එයා වගේ ක්‍රීඩකයෙක් එක්ක ක්‍රීඩා කරන්න හම්බ වෙන එක. ඔව් ඇත්තට මං එයාට ඇවිල්ලා ආපු ගාම මං එයාට සෝරි කිව්වා. බට් ඊට කලින් එයාට ක්‍රෑම් තිබුණා. එයාට ක්‍රෑම් පාව අවාසනාවන්ත විදියට. ඉතින් ඒ වෙලාවේ ඔහු මට කිව්වා, චන්දි පුළුවන් ලකුණ විතරක් ගමු, හදිසි ලකුණු වලට යන්න ඕනේ නැහැ කියලා. ඉතින් ඔහු ඒ ලකුණ මං හිතන්නේ හදිසි ලකුණක්. ඉතින් මම අර මානසිකව ලෑස්ති වෙලා හිටියේ නැහැ ඒ ලකුණු ගන්න. මොකද දිම්මුත් කිව්වා ඒ වෙලාවේ එයා ක්‍රෑම්ප් වෙනවා, මට පොඩ්ඩක් වෙලාව දෙන්න ඒක හදාගන්න කියලා. ඉතින් ඒක තමයි එතන සිදුනේ. නමුත් මගේ වැරද්ද, මම ඒ වැරද්ද පිළිගන්නවා. චලි මේ කණ්ඩායම ටෙස්ට් කණ්ඩායම දිහා බැලුවාම මේක අපේ රටේ හිටපු ටෙස්ට් කණ්ඩායම එක එක්තරා විදිහේ සුවිශේෂී කණ්ඩායමක්. මොකද මේක ඉන්නවා ඉන්න නායක නම්බර තව නායක රුන්දෙන හිටපු ඔයයි දිමුතුයි ඇඟි ඔගොල්ලන් හතර දෙනා මොන හරි ඒ විදිහ ඔගොල්ලන් හතර දෙනා මේ සිටුේෂන් එකක් ආවම කොහොමද ඩිස්කස් කරන්නේ, මොනවද කරන්නේ? ඔය ඇත්තටම මම හිතන්නේ දැන් මම අවුරුදු 14ක් ගහනවා නැෂනල් ටීම් එකට. අපි හැමදාම සක්සස් වුණේ ජේෂ්ඨ ක්‍රීඩකයන් සමග නවක ක්‍රීඩකයන්ගේ සංකලනයකින් අපේ කණ්ඩායම හදාගත්තොත්. ඉතින් මං හිතන්නේ ඒක හුඟක්ම තියෙනවා අපේ ටෙස් කණ්ඩායමේ. ඔබ කිව්වා වගේ අත්දැකීම් තියෙන නායකයින් ක්‍රීඩකයන් හුඟක් තරඟ සෙල්ලම් කරලා තියෙනවා. ඉතින් දැන් දිමුට්ට ඇන්ජිට පෙනෙන ඇංගල් වෙනස්, ඊට පස්සේ මට පේන ඇංගල් වෙනස්. ඉතින් අපි වාඩි වෙලා කැප්ටන් එක්ක අපි තුන් දෙනාගේ තියෙන ඇංගල්ස් එයාට කියනවා. ඉතින් මම හිතන්නේ ඒක තමයි තියෙන ලොකුම රහස. මොකද සමහර වෙලාවට එක එක්කෙනාගේ දේවල් වර්ධින්න පුළුවන්. හැබැයි ඉතින් අපි මොකද්ද හරි ගන්න ඕන හොඳම තීරණය කියන එක අරගෙන තමයි මැදදි සිටුවේෂන් එකක් ආවම ඒ සිටුවේෂන් එක හැන්ඩල් කරන්නේ. ආයික දැන් අපි අන්ත තුන පිටිකරස්තවට ආවට පස්සේ මේ ඊයේ මැච් එකේ සාමයේදී අපි දැක්ක ඔයාගේ බැටින් වල පොඩි පොසිටිව් ගතිය, ඇග්‍රෙසිව් නෙමෙයි පොසිටිව් ගතිය. මොකද්ද මේකට හේතුව, ඔයා මොනවද ඒකට කරන්නේ? ඔව් ඇත්තටම මම නම්බර 5 තමයි සෑහෙන කාලයක් ක්‍රීඩා කරේ. නමුත් මම කණ්ඩායම ගැන මට හිතන්න වුණා. මොකද කමිදු අපේ නැගී එන තරුණ ක්‍රීඩකයෙක් ටෙස් ක්‍රිකට්වල. ඉතින් මට දැන් මගේ වයසත් එක්ක කඩලු රකින්නත් අමාරුයි. මට දැන් අවුරුදු 34ක්. ඉතින් කණ්ඩායමේ පුහුණුකරු ඒ වගේම තේරුම් කමිටුව ඒගොල්ලන් මගෙන් ඇහුව නම්බර 3 ස්ථානයේ ක්‍රීඩා කරන්න පුළුවන්ද කියලා. ඉතින් මම ඒ අවස්ථාව අත්දකින් ගත්තා. මොකද අපි තරුණ ක්‍රීඩකයෙක් ග්‍රූම් කරන්නත් ඕනි ශ්‍රී ලංකා ක්‍රිකට් ඉස්සරහට අරගෙන යන්න කමිදුව නම්බර 5ට ගෙනැල්ලා. නමුත් මං හොඳට නම්බර 3 ක්‍රීඩා කරලා තිබුණා. ඊට කලින් තරඟ දෙකක් ක්‍රීඩා කරලා තිබුණා ටෙස් කණ්ඩායමේ. මං හිතුවා මේ අභියෝගය ගන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම පුහුණුකරු මට ලොකු කොන්ෆිඩන්ස් එකක් දුන්නා. මොකද ඔහු කිව්වේ ඔහු ඉන්නකම් නම්බර 3 ඔයා ලකුණු ගැහුවත් නැතත්
ක්‍රීඩා කරනවා කියන එක. ඉතින් ඒක ලොකු කොන්ෆිඩන්ස් එකක් වුණා මට. ඉතින් ඒ චැලෙන්ජ් එක බාරගත්තා. ඔව්, පළවෙනි පැය ඒගොල්ලන් ෆාස්ට් බෝලර්ස්ල තමයි ඔවස් 10ක් විතර පන්දු ඇව්වේ. ඉතින් ගාල්ලේ ටිකක් ලේසි පන්දුව, ඒ කියන්නේ වේග පන්දු යවන්නන් බෝල් කරද්දි. ඉතින් ඒ වගේම ෆීල්ඩ් එකත් ටිකක් ළඟ ඉන්නවා, අනික අවුට් ෆීල්ඩ් වල ෆීල්ඩ් එක අඩුයි. ඉතින් අපි ඒකෙන් මැක්සිමයිස් කරගත්තා පළවෙනි පැය. ඊට පස්සේ ස්පිනර්ස්ලා පන්දු යවන්න ආවම ඔවුන් එක ෆීල්ඩ් එකක් හදාගෙන එක දිගට එක ලයින් එකක පන්දු යවුවා. ඉතින් ඒක තමයි ඊට පස්සේ අපිට බැට්ස්මන්ල විදියට අපේ දෙවෙනි ජී එකට අපිට යන්න ඕන වුණා. මම හිතන්නේ ඒ වගේ දේවලුත් තියෙන්න ඕනේ ලකුණු 100ක් ගහන්න. නැත්තම් දැන් අපි හුඟක් ශතක ගහපු ඒව දිහා බැලුවම පොඩි වාසනාවක් තියෙන්නත් ඕනේ ඒ එජ් වෙන එකක් ගැප් එකකට යන්න, බිමට යන්න. ඉතින් මං හිතන්නේ ඒ කියන්නේ අපි උපරිම ට්‍රයි කරනවා අපි කොහොමද අපේ ස්ට්‍රොක් එකට හරියට යන්නේ කියලා. බට් සමහර වෙලාවට ඔබ කිව්වා වගේ අපි පන්දු එල්ල කරන ස්ථානවලට යන්නේ නැහැ. ඉතින් අපි ඒ වගේම ඔවුන්ගේ පන්දු යවන්නන්ටත් දෙන්න ඕනේ, මම හිතන්නේ ඒගොල්ලන්ටත් දෙන්න ඕනේ ක්‍රෙඩිට් එක. මොකද ඒගොල්ලොන්ත් හොඳ පන්දු යවන්නන්. ඉතින් ඒගොල්ලොන්ගේ ඒකත් එක්ක මං හිතන්නේ ඒ වගේ දේවල් ඉනින් එකක සිද්ධ වෙන දේවල්. මම හිතන්නේ අඩුම තව ලකුණු 200ක්වත් ලබා ගන්න ඕනේ. මොකද මේ තනතිල්ල බැලුවම ගිය තනතිල්ලට වැඩිය ටිකක් හාඩ්. මම හිතන්නේ හෙට දවසෙත් ටිකක් හොඳට තියේවි අන්තිම සෙෂන් එක වෙනකන්. ඉතින් මම හිතන්නේ අපේ තව බැට්ස්මන්ල ඉතුරු වෙලා තියෙනවා. ධනංජය ඉන්නවා, කුසල් මෙන්ඩිස් ඉන්නවා. ඉතින් ඇන්ජලෝ එකමිදුයි බැට් කරනවා. මම හිතන්නේ ලකුණු 200කට එහා තව ලකුණු ටිකක් රැස් කරගන්න පුළුවන් හොඳ ටෝටල් එකක් වෙයි. මොකද තනතිල්ල බැලුවම හාඩ් නිසා සමහර විට හෙට හවසාරි අනිද්දා ඉඳන් ටිකක් හයියෙන් විකට් එක කැපෙන්න පුළුවන් කියලා මම හිතනවා. ඔව්, ඇත්තටම ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. මං හිතන්නේ ඒක තමයි වෙන්න ඕනේ ඕනම ෆෝමැට් එකක ඕනම ක්‍රීඩකයෙක්ට. දැන් අපි තුන්දෙනා අවුරුදු ගානක් එකට සෙල්ලම් කරනවා. ඉතින් අපි දැන් දන්නවා එක එක්කෙනාට එක එක්කෙනා අපේ ස්ට්‍රෙන්ත් මොනවාද, වීක්නස් මොනවාද කියලා. දැන් සමහර වෙලාවට මට බෝල කෙනෙක් අමාරු වුණාම මම දිමුට්ට කියනවා, මට මේ බෝල අමාරුයි පොඩ්ඩක් ඔයා මෙයාගේ ස්පෙල් එකේ වැඩිපුර ගන්න, එයාට අමාරු වුණාම මට කියන. ඉතින් ඒ වගේ ඩිස්කෂන්ස් යනවා ඇතුලේ. ඉතින් ඒක යන්නේ ට්‍රස්ට් එකත් එක්කත් යන්නේ, අපි වැඩි කාලයක් එකට සෙල්ලම් කරපු හින්දා. ඉතින් මම හිතන්නේ ඒක ඒක සක්සස් වෙන්න ලොකුම දෙයක් අපේ ටෙස්ට් කණ්ඩායම.